අද දින මෙම සුවිසුද දිවියාගේ සඳහා බැතිසින් දායකත්ව ලබා දුන්නේ සෑම සිය දිනා සහ එම පවුල් වෙනුවෙන් මෙම දිවියාගේ ආරම්භයේදීම අපි දීපයන් වහන්සේට යඥා කරමු. එලෙසම අද අපි සමරම සුදු බෙනඩික් මුනිතුන්ගේ මංගල දින මංගල්‍ය ඉතුමන් තාපස නිකායේ ආරම්භක තාපසෙක් බැවින් අපි එතුමන්ගේ යාඥා පිහිට අපේ විශ්වාසයට අපිට ලබා දෙන්නට කියලා අද විශේෂයෙන් අපි යාඥා කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද සුදහත්මයන්ගේ නාමයෙන් ආමෙන්. ඔබ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තු වහන්සේගේ වර ප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් සුදහත්මයන් වහන්සේගේ ජීවදානයත් ඔබ සියලු දෙනා සමග පවතිවා. ඔබ සමගද පවතිවා. සහෝදර සහෝදරියනි, මනස්ථාපනය තුළින් ස්වාමීන් වහන්සේ වෙත ලංවන්නට අප සැමට ආරාධනා කරන බැවින් අපේ ජීවිතයේ අපේ වැරදි අඩුපාඩුකම් අපි පිළි අරගෙන ඒ වැරදි වලට අපි සමාවය දෙමින් උන්වහන්සේ වෙත අපි හැරී යන්නට අපේ දිනදා ජීවිතය තුළ අපි උත්සාහ කරමු. එතුලින් උන්වහන්සේට ලංවන්නට, ආදරයත් දකින්නට, භුක්ති විඳින්නට අවශ්‍ය වරම් ලබා දෙන්නට කියලා අපි ස්වාමීන් වහන්සේගෙන් මෙසේ සමාව අයද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියවි. සිතින් වචනෙන් ක්‍රියාවෙන් සහ ආතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. එමාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කන්‍යා මරියතුමියද සියලු සිරි දූතයන් හා ශිදවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දිව්‍යන් වහන්සේට යාඥා කරන මේ අවනතවilla සිටිවි. සිළු බලති දිව්‍යන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවිතයට අප පමුණුවනසේක්වා. ආමෙන්. ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ක්‍රිස්තුනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව, ස්වාමිනී කරුණා කළ මැනව. අපි යාඥා කරමු. දෙවි ස්වාමිනී, මෙලොවෙහිදී ඔබ වහන්සේට මුළුමනින්ම කැප වී සේවය කිරීමෙහි භාග්‍යවත් බෙනඩික් මුනිඳුන් ඔබ වහන්සේගේ සභාව තුළ ප්‍රධාන මාර්ගෝපදේශකයෙකු මෙන් පත් කළසේක් වේද. එසේම අපටද සියල්ලට පෙර ඔබගේ ප්‍රේමය පැතීමටද, ප්‍රේමවන්ත සිතින් යුතුව ඔබගේ අනපනත් ඔස්සේ ගමන් ගැනීම ගැන්මටද අපට වරම් දුන මැනව. මේහිදී ඔබ වහන්සේ දහත්මයන් සමග එකම දෙවියන්ව සදාට වැඩ සිටින්නා වූ රජකම් කරන්නා වූද ඔබගේ පුත්‍රයාණන් අපගේ ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. යසායා දිවස් ප්‍රසාදිතුමන්ගේ පොතෙන් උපුටාගත් කොටසකි. එම්බා ජෙරුසලම, ඔබේ ප්‍රධානීහුද සෙනගද සොදොම් හා ගොමෝරාවේ සිටි අයවැනිය සමිඳුන් වදාරන දේට සවන් දෙන්න, දෙවිඳුන් උගන්වන දේ සිතට ගන්න. එතුමානෝ මෙසේ වදාරන සීක, නුඹලාගේ නිමක් නැති පූජාවලින් මට වැඩක් ඇද්ද? බැටලුවන් දවන පූජාද, තර සතුන්ගේ තෙල්ද මට තිත්ත වී ඇත. එලු බැටලු ගවලේ මට රුස්සන්නේ නැත. නුඹලා මා නමදින්න පැමිණින විට මේවා ගෙනෙන්න කීවේ කවරෙක්ද? එසේ මාගේ මළුවෙහි පා තබන්න නුඹලාට කීවේ කවරෙක්ද? ඔය නිෂ්පල පූජා තවත් නොගෙනෙන්න, දුම් පූජා මට ඉවසිය නොහැකිය. අමාවක් උත්සවද, සබත් දවස්ද, ආගමික රැස්වීම්ද මට රිසි නැත. නුඹලාගේ පාපවලින් ඒවා දූෂණය වී ඇත. නුඹලාගේ අමාවක් උත්සව හා වන්දනා ගමන් මාගේ හදපත්ලෙන් මම හෙලා දකිමි. තවත් උසුලන්න බැරි තරමට ඒවා මට මහා බරකි. මට අයදින පිණිස නුඹලා අත් ඔසවන කල
ඒ නොදකින ලෙස මම මාගේ ඇස් වසා ගන්නෙමි නොකඩවා යාක්ෂා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි නුඹලාගේ අත් ලේන් පිරි ඇත ස්නානේ කොට පිරිසිදුවන්න මා ඇස් හමුයෙන් ඔය පව් දුරු කරන්න නපුරුකම් තවත් නොකරන්න යහපත කරන්න ඉගෙන ගන්න පීඩා විඳින්නන්ට පිහිටවන්න අනාතයන්ගේ හිමිකම් රැක දෙන්න වැන්ද බුවන් උදෙසා ඉදිරිපත් වන්න මෙසේ යුක්තිය ඉටු කරන්න දේව වචනේ මෙසේය දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා ඔබගේ පිළිතුර සමිඳුන්ට කී කරවන්නෝ ගැලවීම ලබන්නෝය සමිඳුන්ට කී කරවන්නෝ ගැලවීම ලබන්නෝය නුඹලාගේ පූජා ගැනවත් නිරතුරු මා වෙත ගෙනෙන දවන යාග පූජාවන් ගැනවත් මම දුස් නුපවරමි එහෙත් නුඹේ පත්තිවලින් ගොනුනුවත් නුඹේ ගාල්වලින් එළුවන්වත් මට වමනා නැත සමිඳුන්ට කී කරවන්නෝ ගැලවීම ලබන්නෝය එහෙත් දුදනා හට දෙවිතුමානෝ මෙසේ වදාරන සීක නුඹ මාගේ ආක්ෂා කටපාඩමින් කියන්නේත් මාගේ කිවිසුම ගැන කතා කරන්නේත් කුමකටද මන්ද නුඹ මාගේ අවවාදය නුරුස්සන්නේය මාගේ වචනවලට පිටුපා යන්නේය සමිඳුන්ට කී කරවන්නෝ ගැලවීම ලබන් නෝය මේ සියල්ල නුඹ කළෙහිය මම කිසිවක් නොකීවෙමි ඒ නිසා මාත් නුඹ වාගේමයි නුඹ සිටුවේය එහෙත් දැන් මම නුඹට දොස් පවරන්නෙමි නුඹට කරුණු පහදා දෙන්නෙමි සමිඳුන්ට කී කරවන්නෝ ගැලවීම ලබන් නෝය ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි මට කී කරවන හැම දිනම මම සැබවින් කලවා ගන්නෙමි සමිඳුන්ට කී කරවන්නෝ ගැලවීම ලබන් නෝය සුපුවා චයනන්ද ඔබ පිළිගන්නා මා පිළිගන්නේය මා පිළිගන්නා මා එවු තැනන් වහන්සේ පිළිගන්නේ යයි ස්වාමින් වහන්සේ වදාළසේක ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා මතේතුමාගේ ශ්‍රෝ සුවිශේෂින් උපුටාගත් කොටසකි ස්වාමීන් වහන්සේට මහමෙය වේවා මම මිහි පිට සාමය දෙන පිණිස ආවිමි නොසිතන්න සාමය නොව කඩුවක් දෙන පිණිස ආවිමි මන්ද තම පුතා පියා සමගද දුව සිය මව සමගද ලේලිය සිය නැන්දම්මා සමගද බෙහෙද කරවන පිණිසාවෙමි මිනිසෙකුගේ සතුරෝ නම් ඔහුගේම ගෙදර වැසියෝය මට වඩා පියාටවත් මවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ
සිය කුරුසිය දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ. සිය දිවි රැකගන්නා එය නැති කරගනි. මානිසා සිය දිවි නැති කරගන්නා එය රැකගනි. ඔබ පිළිගන්නා මා පිළිගන්නේය. මා පිළිගන්නා මා වූ තනන් වහන්සේ පිළිගන්නේය. ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් 12 දෙනාට උපදේශ දී නිම කළ පසු එතනින් පිටත්ව ඔවුන්ගේ නුවරවල අනුශාසනා කරන පිණිසත් දහම් දේශන පිණිසත් ගියසේක. සුවිශේෂ වාක්‍ය නම් මෙසේය. ක්‍රිස්තුනේ වහන්සේට ප්‍රශංසා වේවා. සුවිශේෂ වාක්‍ය මගින් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද අපි සමරන සුදෝ බෙනඩික් මුනිදුන්ගේ මංගල්‍යය. ඒ ජීවිතය හරිම පුදුමාකාර ජීවිතයක්, බොහොම ලස්සන ජීවිතයක්. සියල්ල අද සුවිශේෂය අද මට මතක් කර දෙන්නෙත් ඒකයි. සියල්ල සියල්ල අතහැර තම පුතා පියා සමග තම පවුලේ අයවට වඩා ආදරය, ස්වාමින් වහන්සේට ආදරය කරන්නට සියල්ල අතහැර යන්නට, සියල්ල ඔහු සතු සියල්ල මේ වංශවත් පවුල් දෙමව්පියන් ඉපදුන මේ බෙනඩික් තරුණයා අවුරුදු 16දී ඔහු වනවාසි වනගත වෙනවා. ස්වාමීන් වහන්සේව සොයන්නට නිසලතාවය තුළින්, නිහඬතාවය තුළින් සියල්ලම ඈත් වෙලා, සියල්ලන්ගෙන් ඈත් වෙලා ඔහු ඉපදෙනවා 480 550 දක්වා ජීවත් වෙනවා. ඉතාලියේ, උතුරු ඉතාලියේ, මධ්‍යම ඉතාලියේ උම්බ්‍රියා ප්‍රදේශයේ ඔහු ඉපදිලා ඔහු රෝමයට එනවා වැඩිදුර අධ්‍යාපනය සඳහා. ඉන් පසු ඔහු රෝමයේ දකින්නා වූයේ ඔහුගේ හිත වෙනස් වෙනවා රෝමයේදී. ඒ දකින්නා වූයේ නගරයේ දුෂ්චරිතයෙන් පිරී තිබුණු නිසා ඔහු සියල්ල අතහැරලා රෝමයට නුදුරුව පිහිටි සුබියාකෝ නැමැති ප්‍රදේශයේ වනගත ප්‍රදේශයට ඒගල් ගුහාවක ජීවත් වෙනවා. ඔහු තපස් ජීවිතය ඔහු ආරම්භ කරනවා තනියම. ලෞකික අදහස් සියල්ල අතහැරලා, සියල්ල සතු තමා සතු සියල්ලම අත්හැරලා සැඟවෙලා ගුහාවක වනවාසිය සමග හුදෙකලා, වනවාසීව හුදෙකලා ජීවිතයක් ගතකරන්න ඔහු ආරම්භ කරනවා. මේ ඔහු මේ ගැඹුරු නිහඬතාවය තුළ, ගැඹුරු නිශ්ශබ්දතාවය තුළ ඔහු ස්වාමින් වහන්සේ හොයන්නට, දෙවියන් වහන්සේගේ ආදරය අත්දකින්නට මේ තපස් ජීවිතය ඔහු තෝරා ගන්නවා. ඒ තුලින් ඔහු මහා ප්‍රාතිහාර්යන් කරන්නට පටන් ගන්නවා. ඒ වගේම ඉන්පසු ඔහු බෙනදිකාන ඒ මහා වෘක්ෂය එහින් බිහි වෙන හුඟක් නිකායවල්, ඒ ස්පිරිතුව බිහි වෙන හුඟක් නිකායවල් බිහි වෙනවා බෙනදිකාන ස්පිරිතුව තුලින්. එනම් ස්වාමින් වහන්සේ සොයන්න නිහඬතාවය තුළ, නිහඬතාවය, නිශ්ශබ්දතාවය තුළ, එනම් හුදෙකලාව පාළු ස්ථානයේ, පාළු තැනක තාපසාරාම ගොඩනගන්නට ඔහු ඒ තාපසයන් බිහි කරන්නට ඔහු ආරම්භක තාපසයෙක් හැටියට බෙනදික් මුනිතුමා මහා බලගතු සාන්තුවරයෙක් සභාව තුළ අද අපිට ලැබිලා තිබෙනවා. ඔහුගේ මේ බෙනදිකාන නිකාය තුළ සභාවට දායාද කර තිබෙනවා සුදෝතෝපාප වහන්සේලා 24 නමක්. ඒ වගේම රාජගුරු ප්‍රසාදින් වහන්සේලා 4600ක්, මහා ලොකු ගණනක්. ඒ වගේම සුදවන්තයන් 5000කට අධික සුදවන්තයන් දහනය කරලා තිබෙනවා සුදෝ සභා මාතාවට. ඒ නිසා ඒ වගේම ඔහු සංගීතයේ ගායනාවට, ඒ වගේම ග්‍රෙගෝරියන් චාන්ට් නැමැති ඒ දේව ප්‍රශංසාව තුල, ඒ නිකාය තුල ගාක් ප්‍රසිද්ධයි. දිව්‍යන් වහන්සේට ප්‍රශංසා කරන්නට ගායනාව තුළින්, යාඥාව තුළින්, නිහඬියාව තුළින්, ඒ අයගේ යාඥා ජීවිතය තමයි ප්‍රධානම කටයුත්ත. එබැවින් අද සුවිශේෂයත් අපිට මතක් කර දෙන්නෙත් ඒකයි. සිය කුරුසිය දරාගෙන මා අනුගමනය නොකරන තැනැත්තා මට සුදුසු නොවේ. සිය දිවි රැක ගන්නා එය නැති කර ගනි. මා නිසා සිය දිවි නැති කර ගන්නා එය රැක ගනි. එබැවින් අද සුවිශේෂය අද අපිට මතක් කරන ආකාරයටම උන්වහන්සේ මේ ලෝකයට ආවේ අපි හිතන විදිහට සාමය නොව කඩුවක් දෙන පිණිස ආවෙමි.
උන්වහන්සේ බේද බින්න ඇති කරන්නට. නමුත් ඒ අපි අදහස් කරන බේද බින්නේ නෙවෙයි. ස්වාමින් වහන්සේ මතක් කර දෙන්නේ සැබෑ කිතුණුවෙක් නම් තම පවුලටත් ඉහලින් ක්‍රිස්තුන් වහන්සේව තෝරා ගත යුතු බවයි. සියල්ලටම ඉහලින් ස්වාමින් වහන්සේව තෝරා ගන්නට බෙනඩික් මුනිතුමා කරපු ආකාරයට මට වඩා මට ආදරය කරන උන්වහන්සේට උන්වහන්සේට ජීවිතයේ මුල් තැන දෙන්නට ස්වාමින් වහන්සේට ජීවිතයේ මුල් තැන දෙන්නට උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා ඔබට සාමය සාමයේ කුමාරයන සාමය මේ ලෝකෙට අරන් ආ ඔබට සාමය වේවා ඔබට ශාන්ති වේවා කිව ස්වාමින් වහන්සේ නිතරම අපේ ස්වාමින් වහන්සේ අපිට මතක් කර දෙන්නේ එයයි සාමයයි උන්වහන්සේ මේ ලෝකෙ ගෙනාවේ ශාන්තියයි මේ ලෝකෙට ගෙනාවේ නමුත් උන්වහන්සේ මේ සුවිශේෂිතල අපිට මේ පටහැනි දෙයක් අපිට පවසනවා කියනවා මා නිසා එකම පවුලේ අය බෙහෙද වෙනවා එකම පවුලේ ජේසු සමිඳුන්ට ස්වාමිත්වය දුන්න අයයි නුදුන්න අයයි අතරේ තීරණ ගැනීමේදී ප්‍රශ්න ඇති වෙන බව උන්වහන්සේ පවසනවා. අපේ නිවස තුලයි අපේ නිවස තුලයි අපේ විරුද්ධකාරයා ඉන්නේ අපේ නිවස තුලයි. ඒ නිවස තුලයි අපිට පටහැනිව තීරණ ගන්න අය ඉන්නේ. උදාහරණයක් ගත්තොත් එකම පවුලක එක්තරා පවුලක තාත්තා කෙනෙක් හැම දෙයක්ම කිරීමට පුරුදු වෙලා හිටියේ ස්වාමින් වහන්සේගෙන් අහලා. ස්වාමින් වහන්සේගේ කැමැත්ත අනුව තමන්ගේ ගෙදර වැඩ කටයුතු දුවගේ පුතාගේ විවාහ උත්සව ਉਹ වැඩි දෙනක් දෙන්නේ උත්සාහකලේ අධ්‍යාත්මික දෙයටයි. අධ්‍යාත්මික දෙය අපේ ජීවිතයෙන් ඈත් වෙලා යන්නේ අපේ අධ්‍යාත්මික ජීවිතයයි. අධ්‍යාත්මික දෙයටයි මුල් තැනක් දෙන්නේ. නමුත් ඔහුගේ බිරිඳ බොහෝ විට තීරණ ගත්තේ ලෝකේ වටිනාකම මතයි. ලෝකේ වටිනාකම ලෝකේ දේවල් තුලයි. ඒ නිසා මේ පවුල ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්න. ඕනම් පවුලක ප්‍රශ්න බෙහෙද බින්න ඇති වෙන්න පටන් ගන්න දූ දරුවන් අතරේ සෑම කෙනෙක් මේ පටහැනි දේවල් කරන්න ගියාම ස්වාමින් වහන්සේට විරුද්ධව අපි ලෝකේ දේවල් සහ අධ්‍යාත්මික දේ හා ලෝකෝත්තර දේ හා සම්බන්ධ වෙන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. පෞල් තුල ප්‍රශ්න ඇති වෙන්නේ ඒකයි බෙහෙද බින්න ඇති වෙන්නේ ඒකයි. ලෝකේ වටිනාකම් එක්කත් ස්වාමින් වහන්සේගේ අධ්‍යාත්මික වටිනාකම් එක්කත් ජීවත් වෙන්න ගියාම ප්‍රශ්න ඇති. ඒ නිසා මේ පෞල් ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පටන් ගන්නවා. ස්වාමින් වහන්සේ නිසා මතභේද ඇති වෙන්න පුළුවන් මේ ආකාරයට. සමාජය තුල ඕනම ආයතනයක් තුල ඕනම තැනක මතභේද ඇති වෙන්න පුළුවන්. සල් සුවිශේෂය සුපෝතේ කියන්නේ මේ බෙහෙදය පිළිබඳවයි. මේ බෙහෙදය පිළිබඳවයි. මේ වෙනස හඳුනා ගැනීම ඉතාම වැදගත් අපේ ජීවිතේ. අපි ස්වාමින් වහන්සේ අපේ ජීවිතයේ ප්‍රධාන ස්ථානයේ සුදු බෙනඩික් මුනිතුමා දුන්න ආකාරය සියල්ල අතහැර ස්වාමින් වහන්සේ සොයන්න. ස්වාමින් වහන්සේ සොයන්නට යන්නට ඕනේ අපි උන්වහන්සේ අනුගමනය කරන්න ඕනේ. ඒ නිසා වෛරයෙන් තොරව මේ බෙහෙද වීම දිහා බලන්න තරම් පරිණත බවක් අපිට තියෙන්නට ඕනේ. අපි පරිණත වෙන්නට ඕනේ. විශ්වාසය තුළ අධ්‍යාත්මය තුළ අපි පරිණත ජනතාවක් වෙන්නට ඕනේ. එතකොට ස්වාමින් වහන්සේ අපිට කියනවා ස්වාමින් වහන්සේ පවුලක් ලෙස එකට හිතන්නට එකට යදින්නට එකට හිඳින්නට එකට නම දින්නට එකට තීන්දුව ගන්න අපට මඟ පෙන්වන්නට කියලා අපි කියන්නට ඕනේ එකට යදින එකට හිඳින පවුලක් වන්නට ඉතින් අපිව මෙහි යවන්නට කියලා හරි ආකාරව මොකද අපි මේ ලෝකයේ දේවල් එක්ක අතරමං වෙන්න ගියොත් ගාක් ප්‍රශ්න බෙහෙද බින්න ඇති වෙනවා ගාක් පවුල් වල ඒක තමයි ප්‍රශ්න ඇති වෙන්නේ අපි ස්වාමින් වහන්සේලා අපේ ජීවිතයේ මුල් තැන දුන්නොත් ස්වාමින් වහන්සේ තුලින් අපි අධ්‍යාත්මික තීන්දුව ගත්තොත් ප්‍රශ්න අපේ ජීවිතේ ගාක් දුරට අඩු කරගන්න පුළුවන් එබැවින් අදේ වචනේ අපි අයිති කරගනිමු උන්වහන්සේ තුල අපේ ජීවිතය ගොඩනගා ගන්නට උන්වහන්සේ අනුගමනය කරන්නට අපිට අවශ්‍ය වරම් දෙන්නට කියලා මේ දිව්‍ය ආගය තුල අපි විශේෂ ආකාරයෙන් අපි යාඥා කරමු ලෝකාග්‍ර දෙවී ස්වාමිනී අපි වහන්සේට පුදනමේ පූපය වහන්සේගේ මහත් දයාවෙන් අප ලබාගත් හේින්ද පොළවේ සරුසාරයෙන් හා මනුෂ්‍යයාගේ ශ්‍රමෙන් හා සෑදුණු හේින්ද අප සඳහා ජීවන දායක පූපේ වරත්තන හේින්ද වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ අපගේ මනස භාවිත සහභාගී වීමන කරුණා කලසේක මේ පෑන් විදේස සහ මිදි රස වෙන අභිරහස මගින් උන් වහන්සේගේ දේවත්වයට සහභාගී වීමට අපට හැකි වේවා
ලෝකාග්‍ර දෙවි ස්වාමිනී අපි වහන්සේට පුදෙන මේ මිදිරස වහන්සේගේ මහත් දයාවෙන් අප ලබා ගත්තේ ඉඳ මිදිවැලේ පළදාවෙන් හා මිනිස්යාගේ ශ්‍රමෙන් හා සෑදුණු හේඳ අප සදාත්මික පාණේ බඩපත් වන හේඳ වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට සදා ප්‍රශංසා වේවා ස්වාමිනී බැගෑ පස් සිටින්ද පසුත් ඇවිලි හදවතින් යුතුව සබහන්සේ විසින් පිළිගනු ලැබේවා දෙවි ස්වාමිනිය පුදනයාගේ වහන්සේට ප්‍රසන්න වේවා ස්වාමිනී වාගේ ආර්තිමා සෝදා හැරිය මැනව මාගේ පාපෙන් මානි දොස් කළ මැනව සහෝදර සහෝදරියනි මාගේ සහ ඔබගේ යාගේ සිළු බලති දෙවිපෙන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවන් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු සුදු සබාවටත් ප්‍රයෝජනයත් වන සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාඥය පිළිගන්නාසේකවා දෙවි ස්වාමිනී භාගේවත් බෙනදීක් මුනිදුන්ගේ මංගල්‍ය දින අප වහන්සේට පුදන මේ පනුරු දේශ වහන්සේගේ කරුණා දැස යොමු කළ මැනව එතුමන්ගේ ආදර්ශය අනුව සාමයෙන් හා සමගියෙන් යුතුව වහන්සේට සේවය කරමින් ඔබ නිතර සොයා ඒමටද මේ යාගේ අනුහසින් අපට වරම් දුන මැනව මේ කී දේ අප ස්වාමින් වන ජේසු ක්‍රිස්තු වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා ඔබගේ සිත් යොමු කරන්න ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටින්න ඔබගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු එයෝගේ උදය තුද ක්‍රියාවකි පරිශුද්ධ පියාණනි සිළු බල සදාතන දෙවි ස්වාමිනිය අප ස්වාමිනිය වන කිසුණු වහන්සේ මගින් සෑම කල්හිද සෑම තැන්හිද අපි වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍යය යුතුය සාධාරණය ගැලවීම දහයකය දේවරාජ්‍ය පතා කිසුණු වහන්සේට කැප වූ සුදවන්තයන් අරඹයා වහන්සේගේ පීතෘක සැලැස්ම ආශ්චර්යවත්ය අති අගනේය ලෝකාරම්භයේදී ඔබ වහන්සේ මිනිසා මැව වූ නිර්මල පාරිශුද්ධ තත්ත්වේ කරා වහන්සේ මේ සුදවන්තයා කැඳ වූසේක ඔබ මවන නම ලොවේ විපුල සම්පත් සොයා ලැබ ගැන්මට එතුමන් මෙහැවූසේක ඒ ස්වර්ගයේ සියලු සුර දූතයන්ද සුදවන්තයන්ද හා එක්ව නිම්හිම් නැති තුති ගීයෙන් අපි වහන්සේගේ ගුණ වර්ණනා කරමු සුවිශුද්ධය සුවිශුද්ධය ලෝකාගර දෙවි ස්වාමීන් වහන්සේ සුවිශුද්ධය අහසත් පරවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ ස්වර්ගයේ ජයශ්‍රී වේවා ස්වාමී වහන්සේගේ නාමෙන් වරින් තුමානෝ භාග්‍යවත්ය ස්වර්ගයේ ජයශ්‍රී වේවා එසේය ස්වාමිනේ වහන්සේ සබවින්ම සුවිසුද්ධය සියලු සුවිසුද්ධතාවලෙමද වහන්සේමය ඒන වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පනුර පරිශුද්ධවත් කරන මෙන්න අයදිමු අපි සේයදිනේ පනුර අපුදේශාවගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේ රැගෙන වහන්සේට තුති පුදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකයන් රදමින් මෙසේ වදහල සේක ඔබ සැම මේන්ගෙන අනුභව කරන්න සැබවින්ම මෙය බෝධිසම පවරා දෙනු ලබන මාගේ ශ්‍රී ශරීරයයි රාත්‍රී භෝජනයේ වළඳු පසු උන් වහන්සේ සේම කුසලානන්ද රැගෙන නැවද තුති බුදා සුඛිය ශ්‍රාවකෙන දෙමින් මෙසේ වදහලස්සේක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සැබවින්ම මේ අභිනව උදනන්ත උද කිවිසුමේ මාගේ රුධිර කුසලානයි පෞකමාව සදා බුදෙසාල් සිල් මනුෂ්‍යන දෙසාන්දේ වගුරුන් ලබන්නේය මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු ස්වාමිනේ වහන්සේ කුතුසේක ස්වාමිනේ වහන්සේ උත්තානෝසේක
ස්වාමිනිය වහන්සේ නැවත වඩිනසේක. එයින් පියාණනේ උන් වහන්සේගේ මරණය දුත්තාණය සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගලෙමදායක කුසලාණන් වහන්සේට පුද කර සිටිමු. ඔබ හමු වී සිටින අපේ සේවයේ කරන්න සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි වහන්සේට තුති පුදමු. කිසුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ශරීරයටත් ශ්‍රී රුධිරයටත් සහභාගී වෙන අප සියලු දෙනාම සුදහාත්මෙන් වහන්සේ විසින් එක්සත් කරනු ලබන ලෙස ආවනත වාද සිටිමු. ස්වාමීනි, මුළු ලෝකේ පුරාම පැතිර පවත්නා ඔබ වහන්සේගේ සුදු ස්වභාව සිහි කළ මැනව ෆ්‍රැන්සිස් නම් සුදු හොතුම පියානන්ද, මැල්කම් රංජිත් අප රදුගුරුතුමන්ද, සහායක රදුරු වරුන්ද, සකල පූජක පැවිදි පිරිස සමග සුදු ස්වභාව දයා ගුණෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව. මෙලොවින් ඔබ වහන්සේ වෙත කැඳවාගත් මෙම දිව්‍යාගයේ සඳහන් බැතිබර දායකත්වය දැක් වූ සිළු දෙනාගෙන් දෙවන් වහන්සේ වෙත ගෙන්වාගත් නැසීගේ සිළු ආත්මයන් සිහි කළ මැනව. ප්‍රසාද ස්නාපනයේදී පාපිර නැසමින් උවහන්සේගේ පුත්‍රයන්ගේ මරණයට සහභාගී වූ සිළු දෙනාම උවහන්සේ සම සදා ජීවිතය සඳහා නැවත නැගිරීමට සලසුණු මැනව. උත්තානේ බලාපොරොත්තු මේගේ අපගේ සහෝදර සහෝදරියන් උවහන්සේගේ දයනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතිව නැසුණු අනිකුත් සියල්ලන් සිහි කර උවහන්සේගේ ශ්‍රී මුහුණේ ආලෝකයේ වෙත පිළිගත මැනව. අප සිළු දෙනාටම දයනුකම්පා කළ මැනව. භාග්‍යවත් දිව මාතාවන් ලංකාවේ අප ස්වාමිදුවද භාග්‍යවත් අපෝසල් වරුන්ද සුදෝ ජුසේ මුනිදුන්ද සුදෝ බෙනඩික් මුනිදුන්ද ඇතුළු සෑම කාලයන් වහන්සේ කැමැතිඩු කරමින් දිවිගෙවු සිල්ම සුදවන්තයන් සමග සදා ජීවනයට සහභාගී වීමට අවසුදුස්සන් කළ මැනව. අද උන්නා සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍ර වූ ජේසු ක්‍රිස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවී පියාණනේ සුදහාත්මයන්න් හා සමග එක්ව වැඩවසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහාන්ට මත් වේවා. ගැලවීම දායක අනපනතින් ප්‍රගුණ වෙලා දෙපදේශයෙන් පුහුණු වෙලා අපි ස්වාමින් වහන්සේ අපිට කියලා දුන්න ඒ බලගතු යාඥාව තුළ අපි එකම දරු ගලක් ලෙස මෙසේ එකමුතු යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. වහන්සේගේ රාජ්‍යය පැමිණේවා. වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙවි වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දාහණය කළ මැනව. අපට වරදක නැයිගේ වැරදි අපි කමා කරන්නාක් මේ. අපගේ වැරදි කමා කළ මැනව. පාපවස්සාවන්ට ස්වීවර අපරිණෝදී. අයහපතින් අප මුදාගත් මැනව. ස්වාමිනේ සිළුම අයහපතින් අවශ්‍ය දනා උදාහරණ මෙන්ද. අපි ජීවිත කාලයේ පුරාම සාමය දෙන මෙන්ද අපි අයදිමු. ඒ වහන්සේගේ කරුණාබර පීඩ ලැබ. නිරතරේම පාපයෙන් මිදී සෙන දුක් කරදරවලින් සුරක්ෂිත වී අපි හැම ගැලුම් කරුවාරන් වන ජේසු ක්‍රිස් වහන්සේ නැවත පැමිණීමේ භාගවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමේද සදාටම ඔබ වහන්සේගේ. සාමය ඔබට දෙමි. මාගේ සාමය ඔබට දෙමි. සුවකීය ශ්‍රාවක නමතාව අදාළ ජේසු ක්‍රිස් ස්වාමිනී වහන්සේ අපගේ පාපයන් නොතකා වහන්සේගේ ස්වභාවයේ විශ්වාසය සලකා වහන්සේගේ මැද පරිදිම ස්වභාවට සාමයේද සමගියේද සුවයේද දහණය කරන්න කරුණා කළ මැනව. වහන්ස දහට වැඩවසන සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමින් වහන්සේගේ ජීවමාන සාමය බදුල සෑම් මොහොතකම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පදමු. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ඔබට සාමය. ලොවෙහි පවහරණ දේවාච බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවෙහි පවහරණ දේවාච බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවෙහි පවහරණ දේවාච බාලකයාණනි අපට සාමය දුන මැනව. ජේසු ක්‍රිස්තුස් ස්වාමී ජීවමාන දෙවන් වහන්සේගේ පුත්‍රයාණනි වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී වහන්සේ කැමැත්තත් වහන්සේ කැමැත්ත සුදාත්මා සහෝගේඳු වහන්සේ මරණය මත මා ලෝක ජීවමාන කළසේක. වහන්සේගේම ශ්‍රී ශරීර සෘජානු භාවයෙන් මාගේ සිළු පව වලින් සමහවද මා මුදාගත මැනව. වහන්සේ යන පරස් සියල්ලේ මාය සතුට මැන කිසිනු වහන්සේ වෙන් වන්නට යනුදුන මැනව. මෙන්න නිහඬතාවය තුළ නිසලතාවය තුළ
හුදෙකලාව තුල ස්වාමින් වහන්සේ සොයන්නට ස්වාමින් වහන්සේ හමු වන්නට අපට ආරාධනා කරන්නා වූ තනන් වහන්සේ මෙන්න දේවාජ බාලකයන් මේ ලොවේ පවතුන තනන් වහන්සේ දේවාජ බාලකයන්ගේ භෝජනයට කැඳවීමලත් අප සිල් දෙනාම භාග්‍යවන්තයෝය ස්වාමිනේ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුසේක් නොවේමි එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සුවවන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය आत्मीक आकारें दिवस प्रसाद वहांसे लबागनी में याक्ञाव सत्प्रसादे वैडसिटिन जीवमान चेसु समितुनी में मुहुते सक्रमेंतु आकारें उबहांसे वलबागानत नुहंकी बैवीन आत्मीक आकारें उबहांसे वलबागानत बुहोसे आशावे में जेसु समितुनी मागे हरदेत वाडिनवा सुंदे आमें යමෙක් මට සේවය කරන්නේ නම් උමා අනුව ඒවා මා සිටින තැන මගේ සේවකයාද සිටින්නේය අපි යඥා කරමු දෙවි ස්වාමිනේ සදාතන ජීවනයේ ප්‍රතිඥාව ලබාගත් අපි ඔබ වහන්සේ ඉදිරියේ වැඳ වැටීමේ සේයද සිටිමු භාග්‍යවත් බෙනදික මුනිඳුන්ගේ අනුශාසනා අනුව ඔබගේ සේවයේ විශ්වාස පක්ෂව යෙදීමටද සහෝදර ජනතාවට අවංක ස්නේහයෙන් සේවය පිදීමටද අපට වරම් දුන මැනව මේකදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමෙන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා සියලු බලති දෙවි මහෝත්තමයන්න් වන පියානෝද පුත්‍රයානෝද සුදහත්මයානෝද වාශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා ආමෙන් යන්න සාමේන හා ප්‍රේමයෙන් ජීවත් වන්න දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා bandin magi ei uturavi kata puvat akana parsam rajonet kani basin magi rachani asat kota
මෙම දිව්‍යාගයේ සඳහා බැතිපර දායකත්ව දැක්වූ සිල් දෙනා සහ දේවචනයේ ලෝ පුරා පතල කරන්න මෙර දරන බබමුරුව වහිනී නාලිකාවේ සිල් දෙනා වෙනුවෙන් අපි මෙසේ යාඥා කරමු. නමෝ මරියනි ප්‍රියපසාද පූර්ණවන්තේ ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී නත්වෙන ආශිර්වාද ලද්දී ඔබ වහන්සේ ඔබගේ ශ්‍රී කුසේ බලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමිය. සන්ත මරියනි දේව මෑණීනි පාපී වපුරු දෙස්සා දනොත් අපේ මරණ වේලෙදිත් යාක්ෂා කළ මැනව ආමෙන්. ලංකාවේ අප ස්වාමි දුවෙනි අප නිසා යාක්ෂා කළ මැනව. සුදෝජු සේවාස් මුනි දුනි අප නිසා යාක්ෂා කළ මැනව. සුදෝ බෙනඩික් මුනි දුනි අප නිසා යාක්ෂා කළ මැනව. සන්ත කෘසේ අධහලමින් අපගේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දෙවි ස්වාමිනි පිතාගේ පුත්‍රයාගේ ස්පේෂ සාන්තුගේ නාමෙන් ආමෙන්. අද දින දේවස්ථානයේ සෑමට නොහැකිව රෝගීව සිටමින් නිවසේ සිට මේ දිව්‍ය ආගයට සහභාගී වූ සිල් දෙනාට ජේසු පිහිටයි. ජේසු පිහිටයි පියාණනි. Just to know me, baby, so lonely.